ඇත්තටම CMA කියන්නේ මොකද්ද? එතකොට මේ CMA කරලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්ද? එතකොට මේ කට්ටිය CMA කරලා ඉවරලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලේ කාමරාගෙන අධ්‍යන පීඨයේ තියෙන BMS ඩිග්‍රිය අවුරුදු දෙකකින් ඉවර ගන්න කොහොමද? මේ සියල්ල කතා කරමු මේ වීඩියෝ එකේ. CMA කියන ආයතන සම්පූර්ණ නම තමයි Institute of Certified Management Accounting of Sri Lanka කියන නම. මෙම ආයතනය 2009 අංක 29 දන ශ්‍රී ලංකා සහතිකලා කර්මාගන ගණකාධිකාරී ආත පාත යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මෙම CMA ආයතනයට අනුබද්ධව තවත් ආයතන රාශියක් කටයුතු කරනු ලබනවා. මෙම CMA ආයතනයේ සම්පූර්ණ පාඨමාලාව අදියර පහක් යටතේ පැවැත්වෙනවා. පළමුම අදියරේ තමයි ෆවුන්ඩේෂන් ලෙවල් එක. දෙවන අදියරේ තමයි ඔපරේෂන් ලෙවල් එක. තුන්වෙනි අදියරේ තමයි මාර්ජිනල් ලෙවල් එක. හතරවෙනි අදියරේ තමයි ස්ට්‍රැටජික් ලෙවල් එක. අවසාන සහ පස්වෙනි අදියරේ තමයි ඇපෙක්ස් ලෙවල් එක. එතකොට මේ අදියර පහ යටතේ සබ්ජෙක්ට් 22ක් සම්පූර්ණව උගන්වනු ලබනවා. පළවෙනි අදියරේ සබ්ජෙක්ට් 5ක්ද, දෙවෙනි අදියරේ සබ්ජෙක්ට් 6ක්ද, තුන්වෙනි අදියරේ සබ්ජෙක්ට් 5ක්ද හතරවෙනි අදියරේ සබ්ජෙක්ට් 4ක්ද අවසාන සහ පස්වෙනි අදියරේ සබ්ජෙක්ට් 2ක්ද ඇතුළත් වෙනවා. මෙහිදී අවසාන අදියරේ ඇතුළත් වෙන සබ්ජෙක්ට් දෙකට කේස් ස්ටඩි එකක් සහ කම්පියුටර් බේස් ඇකවුන්ටින් ප්‍රෝග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. අපිට මේ සම්පූර්ණ CMA පාඨමාලාව රුපියල් 70,000ක් වැනි මුදලකින් සම්පූර්ණ නෙම කිරීමේ හැකියාව තියෙනවා. රජයට අනුබද්ධ පාඨමාලාවක් සහ රජයට අනුබද්ධ ආයතනයක් නිසා තමයි මෙම ආයතනයෙන් ලබා දෙන පාඨමාලාව මෙතරම් අවම මුදලක් යටතේ ලබා දීමේ හැකියාව උදා වෙලා තියෙන්නේ. මේ දැන් ඔගොන්ට පේන්නේ මේ පාඨමාලාවට අදාළ සම්පූර්ණ වියදම් වල සාරාංශය. මම හිතනවා ඔයාලට දැන් CMA පාඨමාලාවේ යම් කිසි දල අදහසක් එන්නේ නැති කියලා. අපි දැන් ඊළඟට බලමු CMA පාඨමාලාව කරන ගම කොහොමද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කර්මනාගන අධ්‍යන පීඨියම කියලා ලබා දෙන කර්මනාගන උපාධියට ඇතුළත් වෙන්නේ කියලා. සාමාන්‍ය කර්මනාගන උපාධිය ඇතුළත් වීම ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ සිලෙක්ෂන් එක්සෑම් එක ලියලා ඒකෙන් පාස් වෙලා ඔයගොල්ලෝ ඒ උපාධියට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔකට ESBM කියන ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් කෝස් එක අවුරුද්දක් කරලා ඔගොන්න පුළුවන් ඒ උපාධියට ඇතුළත් වෙන්න. හැබැයි මේ දෙකම නැතුව ඇතුළත් වෙන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි CMA කරලා CMA එක ඔස්සේ මේ උපාධියට ඇතුළත් වෙන්න. මේකේ ඉතාමත්ම වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට ඉතාමත් යෝග්‍ය සහ තමන්ට ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඒ මොන දෙකක් අපි සාකච්ඡා කරමු. හොඳයි. කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ ඔයාල මුලින්ම CMA එකේ පළවෙනි ලෙවල් 3 පළවෙනි ලෙවල් 3 සාර්ථක අවසන් කරන්න ඕනේ. පළවෙනි ලෙවල් 3 සාර්ථක අවසන් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔපොර්චුනිටි එකේ කර්මනාගන උපාධියට ඇතුල් වෙන්න. මෙහිදී විශේෂ දෙය තමයි ඔකර කර්මනාගන උපාධිය ඇතුළත් වීමේදී කර්මනාගන උපාධියේ පළවෙනි වසර සහ දෙවෙනි වසර නැතුව ඔකොන්ට කෙලින්ම තුන්වෙනි වසරට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලට පළවෙනි වසර සහ දෙවෙනි වසර වල ඉගෙන ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඔබට තියෙන්නේ තුන්වෙනි වසර සහ අවසාන වසර ඉගෙනගෙන උපාධිය ලබා ගන්න. මේක ඉතාමත්ම හොඳ ක්‍රමයක්. ඔබට අවුරුදු දෙකක් තුල ඔබට එතකොට උපාධිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ඔස්සේ. මම ඔයාලට කිව්වා CMA එකේ පළවෙනි ලෙවල් තුන කම්ප්ලීට් කරලා අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාම පොඩි වැදගත් කරුණු කිහිපයක් තියෙනවා කියලා. ඒ වැදගත් කරුණු තමයි අපිට CMA එකේ පළවෙනි ලෙවල් තුන කම්ප්ලීට් කරන්න අපිට යන්නේ රුපියල් 41,500 මුදලක් පමණයි. හැබැයි අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලේ කර්මනාගන උපාධිය මුලින් ඉඳන් පළවෙනි වසරේ ඉඳන් අධ්‍යයනය කටයුතු සිදු කරනවා නම් අපිට පළවෙනි වසර දෙක සඳහා ₹76,000 මුදලක් අපිට වැය වෙනවා. එතකොට එතනදී අපිට පොඩි වාසියක් තියෙනවා CMA කරලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලේ කර්මනාගන උපාධියට තුන්වෙනි වසරට ඇතුල් වෙද්දී
පොඩි මුදල් මුදල් වශයෙන් අපිට පොඩි ලාභයක් තියෙනවා. අනෙක් කරුණ තමයි අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කර්ණාකර උපාධිය පළවෙනි වසරේ සිට කරනවා නම් අපිට පළවෙනි අවුරුද්ද කම්ප්ලීට් කරන්න අවම වශයෙන් අවුරුදු දෙකක් මාරක් වගේ කාලයක් යනවා. හැබැයි අපිට CMA එක වසරකින් පළවෙනි ලෙවල් 3 කම්ප්ලීට් කිරීමේ හැකියාව දිනනවා. ඒ කියන්නේ අපිට පළවෙනි ලෙවල් 2 මාස 6කින් කම්ප්ලීට් කරන්න පුළුවන්. මොකද CMA එකේ අපිට පොඩි ඔප්ෂන් එකක් දීලා තිනවා. පළවෙනි ලෙවල් 2 අපිට එකම දවසේ එකම එක්සෑම් එකට දාගන්න. ඒ කියන්නේ අපි හිතමු මේ මාර්ච් වල එක්සෑම් ඉන්ටේක් එකක් තියනවා කියලා අපිට මේ ඉන්ටේක් එකට පළවෙනි ලෙවල් එකයි දෙවෙනි ලෙවල් එකයි දෙකම දාලා එක්සෑම් එක ලියීමේ හැකියාවක් තියෙනවා. ඒක ටිකක් අමාරුයි. හැබැයි අපිට කරන්න පුළුවන් නම් ඒක ලොකු වාසියක්. එතකොට මේ මාස 6 පළවෙනි මේ මුල් මාස 6 පළවෙනි ලෙවල් 2 කම්ප්ලීට් කරලා ඉතුරු මාස 6 අපිට තුන්වෙනි ලෙවල් එක කම්ප්ලීට් කරලා ඒක සම්පූර්ණ අවුරුද්දයි. ඒ අවුරුද්දේ ලෙවල් 3 කම්ප්ලීට් කරලා අපිට කෙලෙම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ CME කරලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ක්‍රමනායක උපාධියට ඇතුළත් වෙන ප්‍රොසීඩිය එක මොකද්ද? ඒකේ සිද්දන මේ ආකාරය. දැන් ඔයගොල්ලෝ CME එක පළවෙනි ලෙවල් 3 කම්ප්ලීට් කරලා නම් ඔයගොල්ලෝ CME ආයතනයෙන් ලියුමක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ පළවෙනි ලෙවල් 3 කම්ප්ලීට් කරලා තින්නේ ඒකෙන්ද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ක්‍රමනායක උපාධියට මෙයාම ඇතුළත් කරගන්න එක රික්වෙස්ට් ලෙටර් එක අපිට CME ආයතනයෙන් ගන්න පුළුවන්. ඒ රික්වෙස්ට් ලෙටර් එක අරගෙන අපි හිතමු දැන් 2022 වාසිය සඳහා කලමනාකර උපාධියට සිසුන් බදවා ගන්නවා කියලා. එතකොට ඒ බදවා ගන්න වෙලාවට අපිට රික්වෙස්ට් ලෙටර් එකක් අරන් ගිහිල්ලා අපිට එතනට දීලා අපිට කියන්න පුළුවන් අපිට බදවා ගන්න කියලා. එතකොට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඔයාලව බදවා ගන්නවා. දැන් අපි බලමු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කර්ණාකර උපාධිය සාර්ථකව නිම කරපු කෙනෙක්ට, එහෙම නැත්නම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කර්ණාකර උපාධිය හදාරන කෙනෙක්ට කොහොමද CMA ආයතනයේ එක්සෑම්ස් ගන්න කියලා. ඔව් අපිට ගන්න පුළුවන්. අපිට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පළවෙනි වසර 3, ඒ කියන්නේ ලෙවල් 5 දක්වා අපි සාර්ථක නිම කරලා තිනවන අපිට CMA ආයතනයේ පළවෙනි ලෙවල් එක සම්පූර්ණයෙන්ම රිලීස් වෙනවා. දෙවෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් 4ක් රිලීස් වෙනවා. තුන්වෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් 2ක් රිලීස් වෙනවා. ඒකට අපිට තව කරන්න ඕනේ දෙවෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් 2ක් සහ තුන්වෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් 3ක් සහ හතරවෙනි ලෙවල් එක සහ පස්වෙනි ලෙවල් එක කරාට පස්සේ අපිට CMA ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන්. මම මේ ඔගොන්ට කිව්වේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුදු 3 කම්ප්ලීට් කරලා පස්සේ CMA එකේ එක්සෑම්ස් ගන්න විදිය. හැබැයි අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ උපාධිය කම්ප්ලීට් කරොත්, ඒ කියන්නේ උපාධිය ලබා ගත්තොත් මීට වඩා ලොකු එක්සෑම්ස් එකක් අපිට CMA ආයතන මගින් ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. දැන් අපි බලමු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පළවෙනි වසර 3 කම්ප්ලීට් කරාට පස්සේ මම කිව්වනේ CMA එක එක්සෑම්ස් හම්බෙන විදිය. ඒකට අපි කොපමණ ගාස්තු මුදලක් ගෙවන්න ඕනද CMA ආයතනයට? මම කලින් ඔගොන්ට කිව්වා CMA ආයතනයේ පළවෙනි ලෙවල් 3 කම්ප්ලීට් කරන්න ඔයාලට යන්න රුපියල් 41500ක මුදලක් කියලා. එතකොට අපිට එක්සෑම්ස් ගන්නව නම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල කර්මාකර උපාධිය ඔස්සේ අපිට රුපියල් 41500ක මුදලෙන් භාගයක් තමයි ගෙවන්න ඕනේ. ඒක රුපියල් 41500ක මුදලෙන් භාගයක් ගෙවලා අපිට එක්සෑම්ස් ගන්න පුළුවන් අදාළ මම කිව්ව සබ්ජෙක්ට් එකට. දැන් මේ වීඩියෝ බැලුව පස්සේ ඔයාලා හිතනවා ඇති ඇයි අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ දැන් අපි යන්නේ? අපිට CMA කරලා CMA එක ඔස්සේ අපිට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියට ඇතුළත් වෙන්න පුළුවන්. ඒක ලේසි ඉන්නේ, කාලය කෙටි ඉන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඔයාලට විශ්වවිද්‍යාලයක, රාජ්‍ය විශ්වවිද්‍යාලයක සැබෑ සුන්දරත්වය, සැබෑ අත්දැකීම ගන්න ඕන නම් ඔයාලා පළවෙනි වසරේ ඉඳන් ඒ උපාධිය හදාරන්න ඕනේ. මොකද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලය. මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ තියෙන අත්දැකීම්, සංස්කෘතිය සහ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ තියෙන සුන්දරත්වය අත්විඳින්න නම් ඔගොල්ලෝ පළවෙනි වසරේ ඉඳන් තමයි ඔගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි ඒකේ සැබෑ සුන්දරත්වය ඔගොල්ලෝ අත්විඳින්න පුළුවන්. හැබැයි ඔගොල්ලෝ CMA කරලා කෙලින්ම තුන්වෙනි අවුරුද්දට ඇවිල්ලා උපාධි ලබා ගත්තොත් ඔගොල්ලෝ ආ සුන්දරත්වය නම් ලබාගෙන හම්බෙන්නේ නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක ඔස්සේ ඔබන්ට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ක්‍රමනායක උපාධිය සහ CMA ආයතනය අතර ඇති සුසංයෝගය ඔබන්ට හොඳට දැනුමක් ලැබෙන්නේ නැති කියලා.
මේ වගේ දැනුම සම්බන්ධ වීඩියෝස් මම ඉස්සරහට අරගෙන බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක හොඳයි නම් මේ channel එක හොඳයි නම් මේ channel එක සම්බන්ධ රජිත් සිල් දෙනාට බොහොම ස්තුතියි।